අතීත අවශ්‍ය බඩු ගන්න ඕන වුණා අපි ඉරිදා පොළ අපිට මතක් වෙනවා. ඉතින් ඔන්න ඩුබායි වල තියෙන සුපිරිම සුපිරි පොළක් මෙන්න මේ විදියට. ලාබයි ලාබයි ජස් කැෆේ. මට හිත යනවා මෙන්න මේ වගේ කෙහෙල් මුව දාලා මේවට කොස් ඇට ටිකක් දාලා අපේ අම්මා හදපු කාරිය මතක් වෙනවා. මෙන්න ඉන්න අධිපතිතුමා. පොදුමයිනේ කාන්තාරයකට මේ වගේ දේවල් එනවා කිව්වහම. මේ අනිත් දවස්වල වඩා සෙනසුරාදා ගණන් අඩු කරලා දාගන්නේ පොළ නිසා. हेलो गाइस सुबह दावसक मैं आधा अभी अविल्ला तेरे नवा जस्ट सुपरमार्केट कामा की वगमा जस्ट सुपरमार्केट एंड कैफे कैफे का की वगमा हैमोटर माता करने मैं कॉफी का पीला देने देखते टेबल दे आधे रंग इन्ने का है भाई मैं कंसेप्ट का टिका कहते नहीं है हाट की हिला कैफे का मैं पहते तेरे नवा लंका या पे इलेवलू मैं ना मैं इधर කැමති කැමති විදියට තෝරා ගන්න පුළුවන්. ඔව් දැන් අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ සතියට මේ බඩු ගන්න. ඉතින් අපිට මේ ගොඩක් ලංකාවේ බඩු අපිට එහෙම මිස් වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි බබාට දැන් කොළ වර්ග එහෙම ඕන කරනවා කෑමට දාන්න පටන් ගත්තු හිඳ කෑම එක. ඉතින් අපි බලමු මොනවද අපි ගන්න තියෙන්නේ කියලා. එකකින් එකට බලමු. මෙන්න මේ වගේ ඒරියා එකක තියෙනවා මුකුණු වෙන්න තියෙනවා මුකුණු වෙන්න. ඊට පස්සේ ගොටු කොළ සාරණ තියෙනවා. ඊට පස්සේ මාළු මිරිස් තියෙනවා. මේ මොනවද තියෙන්නේ? තුඹ කරවිල තිනවා කොහිල තිනවා වට්ටක්ක තිනවා ඔක්කොම තියෙනවා ඉතින් අපි දන්න ගමේ ඔක්කොම තියෙනවා දැන් ජස් සුපර් මාකට් එකට ඇතුළු වුණාට පස්සේ මෙන්න මේ වගේ පටන් ගන්න තැනම තිනවා බඩු ගිනියන්න ගන්න මේකක් අද දිල්නි මොනවද ගත්තේ ඔය දැන් අපි බලමු මොනවද තියෙන්නේ කියලා දැන් අපි ඉස්සෙල්ලම ගන්න හදන්නේ දම්බල දම්බල හොඳ ලංකාවේ अपने वादों ले आए ना दांबल है, दिल ने मुलीम में इससे इससे लम है, जस्ट क्या पेकिंग करने दांबल है, दें काट्ये अविल्ला तो इन्हें कोड़ा कुदे में, दांबल का गाना हम, ये तो नहीं बम, अपने दांबल का गाना, वो गोलन टो ना मकियान ना, तो ना तो इन्हें अन्न ने सैरे टक कैमर का ना ये तो ලංකාවේ වතු වල වැවෙන දෙල් මේ තියෙන්නේ. හදලා තියෙන වට්ටක්ක. ඔන්න දිල්නේ මේ අද හදන්න හදන්නේ පොලොස් මැල්ලුමක්. අපේ රසට බලමු කොහොමද කියලා. හතර. හරි මොනවද ඔයා ගන්නද? දැන් ගොටුකොළ. ගොටුකොළ තියෙනවා. මේ වගේ तुम्ब कर रही हूँ तुम्ब कर रही हूँ तुम्ब कर रही हूँ तेरी ना वाह दिल नहीं करना वाह वाह कर रही हूँ करना सही थे कर रही हूँ क्या वाह मैं सुधुए ना की राह दी ना तेरी ना इतना से कोहिल है कोहिल है आलू कैसे रे कर रही हूँ ओके माँ फिर पास्ते कैसे मुहा बिन से रख लेंगे ऐ तेरी ने मैं बटर बोंची बटर बोंची तीनों आई थिंक तीबाटू अन्ना कातर मुरुंगा वाया टा में अपने कोलावार का गुड़ाक कोलावार का गुड़ाक ओह लैम में पैसे तीनों अपने का में कोहिला ने ओह कोहिला है दे पैसे में तीनों अपने की पीला देना मैंने मिला इधर पास से अपने सावस तीनों तीबाटू इधर पास से अपने आवे में अपने क्या මට දැන් මතක් වෙනවා මේ කතරගම දැන් දැක්ක ගමන් ඉස්සර මේ ගස් අපේ ගෙවල් වල වැවෙද්දී අපිට අකමැති මොකද මේ අම්මලා මේ හැදුවම තිත්තයිනේ ආසනේ නමුත් මේ දැන් දැන් අපි හොය හොයා කනවා කතුරු මුරුංගා මේ වගේ ඔතන තිනවා තව මුකුණු වෙන්න පරිප්පු එක දාලා කන්න ඩුබායි වලට ආවට පස්සේ වට්ටක ගෙඩියක් හම්බුණා ලොකුම වට්ටක ගෙඩිය මට දැන් අම්බෙලා තියෙන අපේ ඇන්ටි ඉන්නවා අපිත් එක්ක මේ ඇන්ටි මේ මේවෙන් අපිට මොනවද හදන්න පුළුවන් අද ගෙදර අරන් ගියොත් පොලොස් කන්න ආස හිතුණා පොලොස් ඇඹුලක්ද කොහොමද හදන්නේ පොලොස් ආ දෙන්නේ පොලොස් අරන් ඇඹුලක් හදලා දෙනවද
ची ची रेमन මොනවද වුණ මම චුටිය දාඩිය දාලා එයාට දවසල් වඩා සෙන්සුරාද ගණන් අඩු කරලා දාලා තිනේ පොළ නිසා කට්ටිය කට්ටිය අඩුවෙන් ගන්න පුළුවන් සෙන්සුරාද ආවා ඉදිරියට පොළ තියෙනවද නැත්නම් ඉදිරියට සෙන්සුරාද ඉතරයි ඔන්න ගයිස් මතක තියාගන්න අනිවාර්යෙන් මෙන්න සෙන්සුරාද මේ පොළට මොකද මේ මිල ගණනොත් හරි අඩුයි කිලෝ ගණන් වලින් අර යන්න පුළුවන් මේ ප්‍රයිස් තියෙන කිලෝ ගණන් වලින් එකපාර බය වෙන්න එපා මේ RAM වලින් ඉන්නේ තියෙන කිලෝ ගණන් වලින් මේ හරි සාමාන්‍යයි කියලා හිතෙනවා ඔක්කොම ෆ්‍රෙෂ් ආවට පස්සේ මේ වගේ අපේ විදියට අපිට කැමති විදියට කෑම ගන්න පුළුවන් තර මේ ඇන්ටි මොකක්ද ඉල්ලන ඔය ඇන්ටි මොකක්ද විස්කිරින් යාද එන්න ඇන්ටි ආස ඔන්න ඕගොල්ලෝ විස්කිරින් යාස කෙනෙක් නම් ඇන්ටි තමයි විස්කිරින් එක කරලා තියෙනවා බලන්න ඔගොල්ලන්ට ක්‍රීම් බයිස් ඕන නම් බයිස් වර්ග කන දෙයක් නේ බූන්දි පුහුල් දෝසි මේ එකින් එකට ප්‍රයිස් කියන්න බෑ මොකද ඒ තරම් මේ බඩු වර්ග ගොඩක් තියෙනවා අපිට ඕන උනේ ඒවා හයිලයිට් කරන්න දැන් මේ ජස් සුපර් මාකට් එකට ආවට පස්සේ මෙන්න ඉන්න අධිපතිතුමා අයිබෝන් අයිබෝන් ඉතින් මේ කියන්නක අපිට විස්තර මොකද්ද මේ කන්සෙප්ට් එක මොකද මෙච්චර කට්ටිය එන්නේ ඇයි හේතුව රයිට් ඉතින් thank you ආවට අපි බලන්න සෙනසුරාදා දවසක අතරම මේ වැඩේ මේ ජස්ට් සුපර් මාකට් ප්‍රොජෙක්ට් එක කරන්න හේතුව තමයි අපි ඉන්නේ පිටරටක. ඔව්. එතකොට අපි කැමති ලංකාවේ කැම බීම කන්න ලංකාවේ රහත මොන හරි දෙයක් කන්න. ඉතින් අපි දැක්කා මේ බර්ෂා අජබලලි මේ පැත්තේ ලංකාවේ රහත කන්න ලංකාවේ බඩු ගන්න තැනක් තිබෙන්නේ. ඔව්. ඉතින් ශ්‍රී ලංකිකයන්ට අපි හිතුණා අපි සේවයක් කරන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. ඒ අනුව තමයි ඉතින් මේ ජස්ට් සුපර් මාකට් කියන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. ඔව්. අලුත් තමයි තේරුම ජස්ට් අස් तरंगकारी එයත් තමයි ඔෆර් ස්ප්ලෑෂ් ප්‍රොමෝෂන් සර්ප්‍රයිස් රිඩක්ෂන්ස් මේ දෙන්න ඉතින් අපිට හිතුණා අපේ අයට අපේ විදිහට කියන්න ඕනේ කියලා. ඉතින් ඔයාලා පොල කියලා අහපුවාම හිතන්නේ හැමදෙස්සම අනිවාර්යෙන් අඩුවට ගන්න දණක් නෙමෙයි. පොලේ ආවම පොලේ විදිහට ඉන්න පුළුවන්. මොකද මෙතන ගොඩක් කන්සෙප්ට් යනවා. රොටි කන්න පුළුවන්, කැඳ බොන්න පුළුවන්. අපි ඒවා පෙන්නමු. අපි දැන් තමත් පෙන්නවා මේ ඉස්සරහා තියෙන කැම ටික ඇතුළු වෙන ගමන් දැන් අපිට පේනවා අපේ නෝනා ඉන්නවද නැ පොලට ඇවිල්ලා අපි යමු නෝනාත් එක්ක පොලේ දැන් සුපර් මාකට් එකට ඇතුළු වුණ ගමන් මෙන්න මේ පැත්තේ තියෙනවා වෙනම කන්සෙප්ට් එකක් එතනත් ඉන්නේ ලංකාවේ අපේ යාළුවෙක් අපි වගේම තවත් YouTuber කෙනෙක් ඩුබායි වල ඉන්න අපි අම්මචන් එයාගේ වීඩියෝස් බලන්න ඉතින් බ්‍රදර් මොකද්ද මෙතන වෙන්නේ අපි මෙතන කැෆේ එකක් කරනවා සුපර් මාකට් එකක් කරනවා කිව්වා වගේම ඉතින් අද අපි සෙන්සුරාදට මෙතන විශේෂයක් කරනවා අපේ කැෆේ එකේ අපි ලංකාවේ කට්ටියට කැම සර්ව් කරනවා සෙන්සුරාද ලංකාවේ අපේ විදියට අපේ විදියට ඉතින් උදේට ආවට පස්සේ අපිට ඔයාලා ගන්න පුළුවන් මඤ්ඤොක්ක තියෙනවා රෝල්ස් තියෙනවා වාව් උඹල කඩ වැඩේ කන්න පුළුවන් ලංකාවේ විදියට රෝල්ස් යාද තියෙනවා ඉතින් අපේ කම පිරිච්ච තැනක් තමයි මෙන්න මේ වගේ ජස්ට් සුපර් මාකට් ඇන් කැෆේ කියන්නේ बट्टो बिस्कट तीन बट्टो हरी रसाई बट्टो बिस्कट वाले कैमती आई अरे पहले कमेंट आते गेदर तीन हेबाई मे මේ වගේ රටක දේශගුණයේ වෙනස් වෙනකොට පොඩි පොඩි අපිට හෙම්බිරිස්සාවක් එහෙම ආවම පස්පංගුව මතක් කරනවා. ඉතින් ඔන්න පස්පංගුවක් තියෙනවා. දෙලිනි අපේ ඇන්ටි චූටි පුතයි මෙන්න මේ විදියට සුපර් මාකට් එකේ සතිය ප්ලෑන් එක ගහනවා මට පේන විදියට. මොනවද වෙන්නේ ඔතන ඔය තුන් දෙනාත් එක්ක? මොනවද ගන්න කියලා බලන්නේ අපි මල්ටියක් දුන්නා. මල්ටියක් අපේ සුපර් මාකට් එකේ තවත් විශේෂ දෙයක් තමයි ඔක්කොම එකම තැනකින් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මෙතන තියෙනවා
උදේම ගෙනාපු ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් මාළු ඔන්න මාළු වලට ආසගෙන හිට මාළුත් තියෙනවා මේ සුපර් මාකට් එකේ. අයි මස් වර්ග තියෙනවා අතර. දිල්නි මොනවද මේ කරන්නේ මේ ජස් සුපර් මාකට් එකේ ඔයා? බෑ මේ බබත් එක්ක බෑ කොණ්ඩේ මේ. බබා දිල්නිගේ කොණ්ඩේ ඇදලා. ඉතින් මේ ජස් සුපර් මාකට් එකේ නැති දෙයක් නෑ. ඔගලොන්ට ලංකා විදියට යෝගට් කන්නත් පුළුවන් හයිලන්ඩ් යෝගට් ටික. දැන් මේ කුරුඳු මේ වගේ මේ අවශ්‍ය කුළුබඩු කුළුබඩු වර්ග ටික හැදෙන්නෙත් අපේම දැනගේ මෙන්න ඉන්නවා එහි මේ නිර්මාතෘ. කියන්නේ මොකද කොහොමද මේ අපේ ලෝකෙට? මම ඉන්නේ අබුදාවේ. මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා ගිහිල්ලා ලංකාවේ ඉන්වෙස්ට් කරා. මගේ ෆාම් එකක් තියෙනවා මීරේක. කරගියක් විතර අපි දේශීය නිෂ්පාදන හැටියට කුරුඳු, ගම්බිරිස්, තරාබුල ඇටි අනිකුත් කුළු බඩු වර්ග වගා කරනවා. ඒවත් වගා කරලා ඊට පස්සේ එතනම පළ නෙලාගෙන අකුරායක තියෙන අපේ ෆැක්ටරි එක දෙන්න ගෙනල්ලා අපි ප්‍රොසස් කරනවා. අපේම ෆැක්ටරි ලස්සනට වර්ග ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙන්න ලංකාවේ ඒකට අමතරව මේ සල්ලි ඔක්කොම යන්නේ ලංකාවට ජොලවල ඒක තේරුම් අරගෙන තමයි අපි මේක පටන් ගත්තේ. දේශීයත්වයට මාර අතදීමක් තමයි. ඔව් දෙන ඒකම අපි ගාව 15 දෙනෙක් 22 18ක් විතර වැඩ කරනවා. ඔව් ඒගොල්ලන්ටත් අපි පරිදි ගේනවා මේකෙන් හම්බ වෙන සල්ලි වලින් තමයි දෙයක්ම. දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති කොච්චර දේවල් මේ වගේ හොඳ දේවල් අපේ රටට මේ ඩුබායි වලින් දායක වෙනවාද කියලා. ඉතින් හරි සතුටුයි. මේ හැම තැනම ඉන්නේ ලංකාවේ ඩුබායි වල හොල්ලන අපේ කට්ටිය තමයි. ගොඩක් සතුටුයි. දැන් අපි හම්බෙමු. බිස්කට් නිකමට අපි එකක ප්‍රයිස් එක කියමු. මෙන්න මේ වගේ පොඩි බිස්කට් එකක් ඩිලාම් 2.25යි 2.725යි 2.725යි මේ වගේ බලමු යට තියෙන විනාකිරි වර්ග. ඔයා පපඩම් කන්න කැමති කෙනෙක් නම් ලංකාවේ පපඩනුත් තියෙනවා. ඕගොල්ලන්ට අනිවාර්යෙන් මතක් වෙන්න ඕන ඔයා මිස්ටර් පොප් එක පොඩි කාලේ කාපු කෙනෙක් තමයි. මේ වෙනකොට ඔයාලා බැඳලා ළමයි දෙන්නෙක්වත් ඉන්න ඕන. මොකද අපි ඒ කාලේ මේකේ රේසින් කාර් එකතු කරා, ස්පයිඩර්මෑන් ලා එකතු කරා. ඉතින් ඒ වගේ ලස්සන අතීතයක් එක තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මොනවද මේ ෆෝල් කඩු හැඳි ඊට පස්සේ මම දැක්කද සාචි ඔව් දැන් මේ මෙතන මේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ආවට පස්සේ සුපර් මාකට් එකෙන් බඩු අරන් ඉවර වෙලා මේ වගේ ලංකාවේ මේ බතික් ඇඳුම් ගන්න ආස කෙනෙක්ට බතික් ඇඳුම් මෙතන ඉන්නවා. මේ තව ලංකාවේ අපේ රටේ කෙනෙක් මේ මොනවද ලංකාවේ මෙතන තියෙන්නේ? මෙතන තියෙන ඔක්කොම අපේ ලංකාවේ ස්මෝල් බිස්නස් කම්පැනි බඩු එකතු කරලා කියන්නේ මෙහෙට ප්‍රොමෝට් කරන්නේ ලංකාවේ හෑන්ඩ්මේඩ් ප්‍රොඩක්ට්. පොඩ්ඩක් එළිය සද්දෙත් එක්ක සමහරට ඇහෙනව අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට මෙතන වෙන්නේ සුපර් මේ කන්සෙප්ට් එකේ ලොකු දෙයක් අදහස් කරනවා. ලංකාවේ අපේකම ගොඩක් මතු කරලා අඩුපාඩු වල. ඉතින් මේ හරිම සතුටුයි මේ වගේ දේවල් ළඟේ දිනංගි අපේ දේවල් මේ බලන්න made in ශ්‍රී ලංකා අපේ ලංකාවේ අභිමානය අපේ තේදල්ල මෙතන ලොකු අර්ථයක් තියෙනවා නේ නංගි. ඔව් මොකද කියන්නේ තේදල්ල තේදල්ලත් එක්ක තමයි අවිල්ලා තියෙන්නේ. මාරම ලස්සනයි මාරම ලස්සනයි ගයිස්. ඉතින් මෙතන තියෙනවා කැඳ බොන්න ඕගොල්ලෝ ලස්සන වෙන්න කැමති අයට මෙයක් හදනවා නිලු ස්ටෆ් කැඳ රේ කරපුංචා කැඳ කරපුංචා එත්ත පොඩි හකුරු කැල්ල මම හකුරු කැල්ලක් අරවෙ අත දාලා ගත්තේ.
කඩලනේ ආ කඩල මෙතන තියෙනවා තව මේ යමි යමි අච්චාරු වඩේ මොනවද මන්නේ මෙතන තවද අච්චාරු අපි තාම බටු මොජි කරනවා හා හා දැන් අරගෙන ආවේ නැහැ නමුත් අපි කරනවා බටු මොජි කරනවා සිංහල අච්චාරු එක කරනවා ඔක්කොම ඔක්කොම තියෙන්නේ අපේ කම මතු වෙලා තියෙනවා මාර විදියට අතනින් ඇඳුම් ගත්තාම මෙතනින් කැම වලින් ඉවර වෙන්නේ මාර ලස්සන වැඩක් මෙතන ඉන්නවා තව අපේ ලංකාව සෙට් එක හලෝ කොහොමද හලෝ හැමෝටම මේ අපි සුබ පතනවා වැඩි ලස්සට කරයන්න මාර සතුටුයි මේ ලංකාවෙන් ඇවිල්ලා අපේ දුබායි වල මේ වගේ ගේම් එකක් ගහනවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි ආයි වාට ඕන නම් ෆැමිලි බොන්න පුළුවන් ලංකාවේ කිම දේම දේවා කිසිම අඩුවක් නැතුව මාරම සතුටුයි මේ විදියට අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ මෙතන ඉඳන් ගම වීඩියෝ එක ඉවර කරමු සියලු දෙනාටම ජය වේවා